තවකින් අහන්න කියපු ප්‍රශ්නයක් මම අහන්නේ. ඔව්. තොටවත්තයන් ගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නීති මාර්ගයෙන් ඕවලු ගිහිල්ලා තියෙනවා කියලා ආරංචි. ඔව්. ඒක එයත් එක්ක සාමකාමී විදිහට කතා කරොත් කොහොමද කියලා ඉතින් පොඩ්ඩක් අහන්න. මේ මාත්‍යානි ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත මහත්තයා මොහම්මද් නබිතුමා පිළිබඳව යම් යම් ප්‍රකාශ වගේක් ඉදිරිපත් කරලා මුස්ලිම් ජනතාවගේ මනස බොහෝ දුරට කනස්සල්ලයට පත් කෙරුවා. නොයෙකුත් චෝදනා වැරදි උපුටා දැක්වීම, සමහර ඒවා මතනම් විරහිත චෝදනා, සමහර චෝදනා තිබෙන කාරණාවන් වැරදි විග්‍රහයක් අර්ථකථනයක් ලබා දීම තුළින් සිද්ධ වෙලා තිබුණා. ලංකාවේ භාෂණයේ නිදහස වැදගත්. අපේ ලංකාවට සිද්ධ වෙලා තියෙන ඉරණම තමයි කවුරු මොනවා කතා කරත් ප්‍රථමයෙන්ම සිද්ධ කරන්නේ පොලිසියට ගිහිල්ලා මෙමෙලි කරන්න. නමුත් ගමේ මිනිස්සු අතර ඉන්නවා පොදුකාරයෝ, බන්ධාකාරයෝ, අයිස් ජාවාරංකරුවෝ ඉන්නවා. කවුරුත් ඒගොල්ලන්ට විරුද්ධව පොලිසිය පැමිණිලි කරන්න. ඇයි බල ජීවිතයට හානියක් වෙයි, අපිට තර්ජනයක් වෙයි. කවුරුනි කෙනෙක් යම් කිසි දෙයක් හරියෝ වැරදි ඉන්දික තවත් සහෝදරයක් කියපු දේ මම පිළිගන්නේ නැහැ, මම ප්‍රතික්ෂේප කරනවා. මම ඒ සහෝදරය සමහර කරුණු කියපු දේවල් සීමාව අතික්‍රමණය කරලත් ඔහු කරලා තියෙනවා. ඒ නිසා අපි පවා පොලිස් මූලස්ථානයේ පැමිණිල්ලක් දැම්මා. එවගේම ඔහුගේ චෝදනාවලට අපි පිළිතුරු ලබා දීලා තියෙනවා. අපි නායකතුමාන් සම්බන්ධයෙන් ඉස්ලාම් සම්බන්ධයෙන් ප්‍රකාශ කරපු චෝදනාවට පිළිතුරුත් ලබා දීලා තිබෙනවා. නමුත් සිත වියුත් නීතියට පටහැනිව යනවනම් නීත්‍යානුකූලව කටයුතු කළ යුතුයි. ඒවා සිද්ධ වුණත් ආගමට පටහැනිව කතා කරනකොට ආගමානුකූලව උත්තර ලබා දිය යුතුයි. නමුත් ඒ දේ සිද්ධ වුණත් ඒ සහෝදරයා අපි සෑම දෙනාටම ලංකා භාෂණයේ නිදහස තිබෙනවා. භාෂණයේ නිදහස අපි ආරක්ෂා කරනවා. දැන් ලංකාවට වෙලා තියෙන්නේ මොනවා කතා කරත් පැමිණිලි දානවා, නඩු දානවා, නඩු පස්සේ අවුරුදු 10ක් යන්න ඕනේ, ඊට පස්සේ ඔක්කොම ඉවරයි. පැමිණිලිට මහාදෝනේ කියලා දන්නේ නැත්නම් පැමිණිලි කරපු එකට දන්නේ නැත්නම් අන්තිමට වෙන්නේ නීතිඥ මහත්වරුන්ට නීතිඥ දාස්තු ගෙවන එක විතරයි. කතරමැදි පාර්ශවයේ වැදපෙනවා මිසක් අන්තිමට කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඒ සහෝදරයාගේ ප්‍රශ්නේදී ඒ සහෝදරයා නීතියට පටහැනිවත් කතා කරලා තියෙනවා. ආගමට පටහැනිව පමණක් නෙවෙයි නීතියට පටහැනිවත් කතා කරලා තියෙනවා. ඒ නිසා නීතියානුකූල ක්‍රියාමාර්ග කරෙක්ටස් නරදනු ලබනවා. නමුත් ඔහු එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නවා නම් වැරදි මේකින් මම සිද්ධ කරේ. මේ ප්‍රකාශ මම සමාලාට මගේ නොදැනුවත්කම නිසා හෝ එසේ නැත්නම් මගේ ආවේගශීලීත්වය නිසා හදිසි කෝපයක් නිසා නිකුත් වුණු ප්‍රකාශ. ඒ ප්‍රකාශ පිළිබඳව මුස්ලිම් ජනතාවගේ සිත් මෙතරම් රිදෙවි කියලා මම හිතුවේ නැහැ කියලා ඉල්ලා අස්කර ගන්නවා නම් ඒ ඉල්ලා අස්කර ගැනීම පදනම් කරගෙන මුස්ලිම් ජන සමාජය අනිවාර්යයෙන්ම ඒ සහෝදරයාගේ නීත්‍යානුකූල ප්‍රශ්නේ විසඳන්න සහයෝගය දැක්විය යුතුයි කියලා ස්ථාවරය අපි ඉන්නවා. හේතුව මෙසේ කරේ නැතර අපිත් නෑ ඔබ ඉල්ලා අස්කර ගත්තත් අපි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නවමයි කියලා කවුරු හරි කෙනෙක් ප්‍රකාශ කරා නම් මේක පිළිලයක් බවට පත් වෙනවා. මේක ලංකාවේ සංස්කෘතියට පිළිකාවක් බවට පත් වෙයි. කාටත් කිසිම දෙයක් කතා කරන්න බැරි තත්ත්වයක් උදා වෙයි. අද මට මේ අවස්ථාව උදා නොවුණත් මගේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට, මගේ මුණුපුරන්ට, මිනිපිරියන්ට, මගේ අනාගත මතු පරම්පරාවට සිංහල, බෞද්ධ, මුස්ලිම්, දෙමළ කියලා කිසිම ભેදයක් නැතුව හැමෝටම කට අරින්නතුව ජීවත් වෙන්න වෙයි. කට අරින්න වෙන්නේ කෑම කන්න විතරයි. භාෂණයේ නිදහසට සීමාකම් පැනවීම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ සිදු නොවිය යුතු දෙයක්. කතා කරන්න ඉඩ දෙන්න ඕනේ. කතිකය තව භාෂණයේ සීමාවන් දැනගන්න. ශාස්ත්‍රවරුන්ට ගරු කරන්න ඕන, ආගමික නායකවරුන්ට ගරු කරන්න ඕන, කාරණාව පමණක් විවේචනයට බඳුන් කරන්න ඕන. සමාජයකට ප්‍රහාරෙල්ල කිරීමේ යටි කූට උපක්‍රම නොයදා සරලව විවෘත මනසකින් කතා කරන්නට. එසේ කතා කරා නම් ඒ භාෂණයේ නිදහස, එසේ භාෂණයේ නිදහස යොදාගෙන කතා කරන අවස්ථාවේදී යම් යම් අතපසුවීම් සිද්ධ වෙට පුළුවන්. මිනිස්සු සියලු මිනිස්සු වැරදි කරලා ඉස්ලාම් දහම තුළ ලබා දීලා තියෙනවා දෙවියන් අතහන අයගේ විශේෂ ගුණාංගයක් විවෘතේ වල් ආපීනානින්නා ජනතාවට සමාව ලබා දෙන වල් කාලිබිනල් ගයිල කෝපය ඔවුන් ගිලගත යුතුය. කෝපය ගිලගෙන ජනතාවට සමාව ලබා දීම දෙවියන්ට අවනත වන, දෙවියන්ට බැතිමත් වන පුද්ගලයෙකුගේ ලක්ෂණයක් වශයෙන් කුර්ආනයේ සඳහන් කරනවා. එම නිසා බරද තේරුම් ගන්න ඕනෑම අවස්ථාවකදී මුස්ලිම් රටකට එරෙහිව යුද්ධ ප්‍රකාශයට පත් කළ යම්කිසි පිරිසක් වෙනවා යුද්ධ කරන්න. මුස්ලිම් රටත් ඒ යුද්ධයට මුහුණ දෙන්න සූදානමින් පෙරලා යුද්ධ කරනවා. ඒ අවස්ථාවේදී ඒ සතුරු සේනාකය යටහත් වුණා නම් ඉස්ලාම් පවසන්නේ ඔවුන් සමගිවීම සඳහා සමාදානය සඳහා නැමිනවා නම් ඔබ සමාදානයේ උදෙසා නැමිය යුතුයි කියන එක අපට අනක්.
චම්කිසි පිරිසක් යටත් වන නිසා යටත් වන පිරිසව තවත් දුරටත් මර්ධනය කරන තත්ත්වයක් අපට නැහැ. එසේ නොකළ යුතුය කියලා ඉස්ලාම් බවසරා. බැරදි පිළිගන්න අය, නිවැරදි වන අය, තම අතපසු වීම වටහා ගන්න අය සමාව කිරීම තුලින් මනුෂ්‍ය ගුණය, මනුෂ්‍ය ස්වභාවය වැරදි කිරීම, දේව ස්වභාවය සමාලබා දීම කියන දෙවියන් වහන්සේගේ ඒ උතුම් ගුණය මනුෂ්‍යයන්ටින් සිද්ධ වන වැරදි වලට අපි සමාව ලබා දීම තුලින් වරද පිළිගන්නවා නම් සමාව ලබා දීම තුලින් අපට පූර්වාදර්ශවත් ජන සමාජයක් බිහි කරන්නට පුළුවන් වෙයි. එම නිසා ඉන්දික තොටවත්ත සහෝදරයාගේ විවේචනවලට අපි පිළිතුරු දීලා තියෙනවා. සුහදව සංවාද කරන්නටත් අපි සූදානමින් ඉන්නවා. ඒ නිසා ඕ නිත්‍යානුකූලව නිත්‍යයට එරෙහිව කරපු දේවල් වලට පැමිණෙන කියලා තිබෙනවා. ඒව දැන් නඩිකරණ නඩුවක් බවට පත් වෙලා තිබෙනවා. ඔහු වරද පිළිගන්නවා නම් සමාව ලබා දීමට මුස්ලිම් සමාජයත් ඉදිරිපත් විය යුතුයි කියන මතය තුල අපි ඉන්නවා. ඒකට හේතුව භාෂණයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ආගම ඇදහිීමේ නිදහස, ආගමික කරුණු කාරණා සාකච්ඡාවට බඳුන් කිරීමේ විවෘත නිදහස ශ්‍රී ලංකාව තුළ තම දුරටත් රඳා පවත්වා ගැනීම සඳහා කියන ඒ මතය ප්‍රකාශ කර ඒ අහපු සහෝදරයාට ඒ උත්තරේ ගියා.